වයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ම පිටු බලන ඔයාලව. ඉතින් අදත් ඔයගොල්ලොන්ට ගෙනාවා අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ ලෝකයේ දැන් දරුණුම ණය අර්බුදයක ඉන්න රටක් ගැන. ඉතින් ඒ තමයි සැම්බියාව. ඉතින් චීනය හා ඇමරිකාවේ ණය අර්බුදයට යට වෙලා ඉන්න මේ සැම්බියාව ඉස්සරහදී මොකද කරන්නේ? දැන් සැම්බියාවට වෙලා තියෙන මොකද? ඉතින් ඒ රට පාලකයන් හරි හැටි සැම්බියාව ගැන තීරණ නොගත්ත හේතුවෙන් තමයි මේ දේ වෙලා තියෙන්නේ. මේ දේ තව कोई कोई रटवल बलपाई के आप यार वीडियो में बलू ना चैनल के सब्सक्राइब करें कमेंट करें शेयर करें मगे आलू अंगे इलेना यह ना आप वीडियो करें ඉතින් හද කතා කරන්නේ සැම්බියාව ගැන කියලා කිව්වා. ඉතින් සැම්බියාව ගැන කතා කරන්න ගොඩක් කරුණු කියනවා. ඉතින් සැම්බියාවට මෙහෙම උනේ ඇයි කියලා ඔගොල්ලෝ හිතනවා ඇති. සැම්බියාවට මෙහෙම උනේ ඒගොල්ලෝ රට ඉන්න පාලකයෝ නිසා. ඉතින් ප්‍රධානම බලපෑවේ මයිකල් සාටා කියන ජනාධිපතිවරයා. ඉතින් මයිකල් මයිකල් කියන ජනාධිපතිවරයා එයාට ඕන ඕන විදිහට ගිවිසුම් ගැහුවා මේ සැම්බියාවත් එක්ක හා චීනෙත් එක්ක. ඉතින් චීනය කියන රට ගැන ඕගොල්ලෝ ඇහුවාම දන්නවා දැන් මොකක් කවුද තින්ද මන්ද කියන මොකද. චීනය කියන්නේ හිරු නොබසින අධිරාජ්‍ය විදිහට මම නම් හඳුන්වන්නේ. මොකද දැන් චීනෙන් ණය අරගෙන චීනෙට රටවල් වල සමහර රටවල් වල ප්‍රධාන රටවල් වල තැන් තැන් අයිති වෙලා තිනවා. ඉතින් මේ චීනය ගත්තහම ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ ඉතාම භයානකයි. මොකද චීනය කියන රටට සමහර රටවල් නතු වුණාම තමයි. මොකද ඒගොල්ලෝ යුද්ධෙන් නෙමේ සමහර රටවල් අල්ලන්නේ ඇත්තටම කිව්වොත් ආර්ථික වශයෙන්. ඒක හොඳ මාධ්‍යයක් විදිහට මාවෝ සේතුන් පෙන්වලා දුන්නා. ඉතින් මෙහෙම කාලයක් යනකොට සැම්බියාව කෙමින් කෙමින් ණය ගන්න වැඩි වුණා. ඇමරිකාවෙන් චීනය यूरोप रटवलोनी आफ्रिका संविधान रटे आफ्रिका संविधान पवा नयगन मेहमेन नयगन बेरुना थिंक चीन एट मित्र डॉलर बिलियन हतरा नया थिंक हतरा नयना पोलियन डॉलर बिलियन विश्व अधिक संख्या गिवन तीन इतनी मेके अतम सैमिया आर्थिक दिग्न दिग्गर बलपेवा सैमिया सैमिया गम तम पटी विद्युत चीन अंदा मोकद प्रधान लोकेट तंब सपयानी सैमियाव इधर मे सैमियाव प्रधान आदाय मार्गे तंब विधियर चीन पत्रा विविध व्यापति मगे एक अमतर मम्मी कथावटयानी एतन युग सैमियाव के अन्नी मूत संपद नतिरट नमु देश सीमा अति हम रट एतन युग एवेम एगोलुट हमकूम तिब्ब इधन दक्षिण अफ्रिका इंदा इहलट ඒගන්නේ ඊජිප්තුව අරාබිය පැත්තට යන සැම්බියාව හරහා අනිවාර්යෙන් ගමන් කර යුතුයි. ඒ වගේම ප්‍රධාන කෙටි මාර්ගයක්. ඉතින් ඇංගෝලාව ඒ වගේ රටවල් නැම්බියාව වගේ රටවල් වලට මැදි වෙලා තමා තියෙන්නේ. ඉතින් මේ සැම්බියාව කේන්ද්‍ර ස්ථානයක් වෙනවා දකුණු අප්‍රිකානු කොටසේ. ඉතින් මේ ඇයි මෙහෙම චීනු මෙන්න මේ රටට ආවි කියන එක ඇත්තටම හිතන්න ඕන කාරණයක්. සැම්බියාවේ තව දෙයක් තමයි සුපිරිම දියමන්දි තියෙනවා සැම්බියාවේ. ඉතින් මේ රට හරි ශස්ත්‍රීයයි වගේම ලස්සනයි. මේ රට අල්ලගත්තාම ඉතු රටවල් වලට අල්ලගන්න එක වැඩක් නෙමෙයි බව හොඳටම ඕගොල්ලොන්ට තේරෙනවා. ඉතින් එක කාලෙකදී ලංකාවටත් ඔය කතාවක් කියනවා උපුල් චාවිස් වෙනිසිල්ලාවේ ජනාධිපති. ලෝකෙ අනිත් පැත්ත හැරෙව්වාම ලංකාවෙන් තමයි මුළු ලෝකෙම එල්ලිලා ඉන්නේ කියලා. ඒක ඇත්තටම ඕගොල්ලෝ බලන සිටියමක් අනිත් පැත්ත හරවලා. ඒ වගේ තමයි යම් කිසි කේන්ද්‍ර ස්ථානයක තමයි චීනය වගේ රටක් ගොඩබහින්න. ඉතින් ඇමරිකාවක් වගේ රටක් එක්ක ගනුදෙනු කරනකොට යුද්ධය තමයි ප්‍රධාන කරගන්නේ. ඕගොල්ලෝ දන්නවා ලිබියාව සිරියා වගේ රටවල් තුනු විසිරු කරලා තියෙන්නේ ඇමරිකාව මොකද යුද්ධෙන්න. ඒ එක්තරා ඒ ඇමරිකාවේ ක්‍රමයක්. මේ චීන ක්‍රමයක්. ඉතින් මේ චීන ක්‍රමය ඇමරිකාවේ ක්‍රමයට වඩා භයානකයි. මොකද ඇමරිකාව පවා ඒ විදිහින් අල්ලන්න පුළුවන්. ඉතින් යුරෝපයේ ආර්ථිකය අල්ලල ඉවරයි චීනය. ඉතින් සමහර රටවල් වල මුදල් පවා අච්චු ගහන්න දෙන්නේ චීනෙට. ඉතින් ඕගොල්ලෝ හිතාගන්න කොහොමද චීනයේ ආර්ථිකය කියලා. හැම භාණ්ඩයක්ම මේඩ් ඉන් චයිනා බැලුවොත් වතුර බෝතලේ පවා කෑම් පෙට්ටිය පවා. ඉතින් ඕගොල්ලොන්ට වෙනවා සැම්බියාවට වෙච්චදී ඔක්කොම චීනය මත යැපෙන්න ගත්තා. චීන ආර්ථිකය මත යැපෙන්න ගත්තා. ඉතින් චීන ආර්ථිකය බලවත්. ඉතින් ඒ වගේ කුඩරපා චීනය මත යැපෙන්න ගන්නවා කියන්නේ ඒගොල්ලොන්ට තියෙන ආදායම නැහැ
වියදම් විතරයි තියෙන්නේ. ඉතින් චීනය රටක් අල්ලන්නේ යම් කිසි ව්‍යාපෘති කීපයකින්. ඉතින් මේ සැම්බියාවටත් උනේ ඒකයි. ව්‍යාපෘති ගේන්න ගත්තා. එකල්හි හිටපු මයිකල් සාටලා තවත් ජනාධිපතිලා ඒ ව්‍යාපෘති වල තමන්ගේ ලාභේ සාක්කුවට දාගෙන අත්සන් කරා. අසංගර ප්‍රතිපලයක් තමයි මේ අද සැම්බියාවේ මිනිසුන්ට විඳින්න වෙලා තියෙන්නේ. එක්තරා ක්‍රීඩාංගණයක් තියෙනවා. ඒ ක්‍රීඩාංගණේ මිනිසුන් 40,000කට අධික සංඛ්‍යාවක් දාන්න පුළුවන්. ඒත් කිසි වැඩක් නැහැ. එච්චර පිරෙන්නේ නැහැ. මොකද සැම්බියාව කියන්නේ දුප්පත් රටක්. මේ මිනිසුන්ගේ මානසිකත්වයේ එදා වේල හම්බ කරගන්න ඉතින් මේක එකල පාලකයන්ට තේරුම් නැති කම නිසා තමයි අද මේ තත්ත්වෙට වෙලා තියෙන්නේ. තමන්ගේ මඩිය තද කරන්න තමයි හැම පාලකයන්ම දඟලන්නේ. හැබැයි මම දකින්නවා යුරෝපය ඇමරිකාව වගේ රටවල් වල එහෙම නැහැ. ඒක ඒ රටවල් ඉතරම් දියුණු. හැබැයි අරාබිකරේ දකුණු ආසියාව වගේ රටවල් වල ගොඩක්ම ඔය තත්ත්වේ පැහැදිලිව දකින්න පුළුවන්. ඉතින් මම දකින විදිහ තමයි මේ සැම්බියාව දැන් හැමතැනින්ම ණය අරන් ඒගොල්ලෝ ගැන කවුරුත් බලන්නේ නැහැ. මොකද ණය දෙන්නත් බයයි. යම් කිසි කර්මාන්තයක් ආරම්භ කිරීමට ආයෝජනයට ආයෝජකයන් බයයි සැම්බියාවේ. මොකද මේ යන තත්ත්වේ ඉතාමත් භයානකයි. සමහර විට සැම්බියාව චීන කොලොනියක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඕනම් වෙලාවක චීන ආධාර කරන ඕනම රටට ඒක පිටිපස යම් කිසි මුවාවක් තියෙනවා. ඉතින් දකුණු ආසියාවේ ගොඩක් රටවල් වල මේ වෙන විට චීන ප්‍රොජෙක්ට් කියා මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒව කිසිම ලාභයක් කියන දෙයක් නෙමෙයි ඒ රටට. ඇත්තටම කිව්වොත් අපි හිතමු මහපාරක් හැදුවා කියලා. මහපාරෙන් මොකද තියෙන ආදායම? ආදායමක් නෙමෙයි වියදමක් තියෙන. ඉතින් ඒ වියදම් පියවන්න තවත් කාලයක් යනවා. අඩු පොලි මත සහන දුන්නට ඇත්තට මේක පියවන්න බැහැ. නැත්තම් බැහැනේ. ඒ වගේ තමයි සැම්බියාවටත් උනේ. චීනය කල් දීලා තියෙනවා ගෙවන්න. නමුත් ඒ කල් දුන්නත් චීනයත් එක්ක හැප්පෙන්න බෑ. චීනයට ගෙවන්න බෑ. ඒ ව්‍යාප්ති වල අයිතිකාරත්වය චීනයට හිමිනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා දැන්ටමත් ඒ වගේ රටක් තියෙනවා දකුණු ආසියාවෙත්. ඉතින් ඒකටත් බොහොම වෙයිත් වන්නේ. තව ඉස්සරහට අපිට හිතාගන්න බැරි තත්ත්වයක් තමයි මේ කොරෝනාවෙන් වෙච්ච දේ තමයි සැම්බියාවට. ඉතින් ඕගොල්ලොන්ට පේනවා කොරෝනාවෙන් සැම්බියාවගේ රටක් වැටෙනවා වගේම තවත් රටවල් වටන්න පුළුවන්. ඉතින් මේක කොරෝනාවෙන් මුණ දෙයක් නෙමෙයි සැම්බියාවට එකල පාලකයන්ගෙන් පවා ආපු විදියක්. මේක මුස්ලිම් රටක් වුණාට සූක්ෂම ආර්ථිකින් අල්ලපු විදිය ඔගොල්ලෝ දැක්කනේ චීනේ. ඉතින් ඔය වගේම තමයි අනිත් රටවලු. ඇත්තටම කිව්වොත් සැම්බියාව කියන රටක් තව කාලෙකින් නැති වෙනවා. මොකද චීනය ව්‍යාප්ති ගණනාවක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තඹ පටියටම චීනය මාර ආයෝජනයක් කරලා තියෙනවා. චීනයට තමයි ඔක්කොම තඹ ටික යන්නේ. ඉතින් මේ සැම්බියාව ගැන මං හිතනවා ඕගොල්ලොන්ට පොඩි හෝ දැනුමක් එන්නේ නැති. මොකද මේ ණය වරින් මිදෙන්න බැරි තත්ත්වය කියලා. ඒක නොබෝ කාලෙකින් තව රටවල් ගොඩකට බලපාන බව මට නම් හිතෙනවා. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට මේ චීනයත් එක්ක තියෙන ගනුදෙනු ඉතා භයානකයි කියන එක තේරෙයි කියලා. ඉතින් මම කියන්නේ හරියට ගනුදෙනු කරොත් නිවිසුම් වලට අනුව එතකොට හරි අනවශ්‍ය විදිහට ජීවිතුම් එක ගනුදෙනුකොට ඒ තත්ත්වය තමයි එන්නේ. එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මගේ ආදරණීය යාළුවෝ ඉල්ලා සිටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්.